ශ්‍රී ලංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් ප්‍රංශයේ පැරිස් නුවරදී තම දරුවන් සිවුදනා ඇතුළුව පවුලේ සමාජිකයන් 5 දෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ප්‍රංශයේ BFM ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවයි. ප්‍රංශයේ පැරිස් නුවර නොයිසේ ලී ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදුව තිබුණේ ඊයේ පෙරවරුවේ. ඝාතනයට ලක් වූ අතර කුඩා දරුවන් සිව් දෙනෙක්ද සිටින අතර ඔවුන් වයස අවුරුදු 2 සහ 14 යන වයස් සීමාවල පසු වූ ශ්‍රී ලාංකිකයන්. පහර කෑමට ලක් වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධීන් තුවාල ලැබූ කුඩා දරුවෙක් අසල පිහිටි වෙළඳ සැලකට දිවකුස් ඇති අතර එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රංශ පොලිසිය ඝාතනයට ලක්ව සිටි පුද්ගලින් 5 දෙනෙකු සොයාගනු ලැබුවේ අදාළ නිවසේ එකම කාමරයක් තුල වැටී සිටියදී. පහර කැමට ලක් වූ එම පවුලේ තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රංශයේ BFM ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදු ඇති බවයි. මාවනෙල්ල හෙම්මාතගම මීපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුන් දඩයම් කිරීමට ඇට වූ අනවසර විදුලි රැහැනක ගැටි කාන්තාවක් සහ ඇගේ ඥාති දියණියක් ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර විදුලි රැහැන් ඇට වූ පුද්ගලයා විසින් සංගවා තිබූ මියගිය කාන්තාව දෙදෙනාගේ දේහයන් පොලිසිය අද සොයාගත්තා. මීරිගම පෝරුතොට කම්මල්තොට තොටුපළ අසලදී මුහුදේ දිය නෑමට ගොස් ඊයේ අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු මුහුදේ පාවෙමින් තිබියදී දීවර බෝට්ටුවකට අදහමු වී තිබෙනවා. කතරගම පූජා නගරයේ පිරිසක් කඩු කිනිසි යොදා ගනිමින් ආරවුලක නිරත වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරෝ හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න මේවට පත්වනවා. පත්වනුගත අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපැල්ලතම වන්නේ රාත්‍රියේ 9:55ට. අයිබුවන්